කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මියගේ අමතක නොවුන ප්‍රේමය පිළිබඳවයි. එවකට බත්තරමුල්ලේ පදිංචිව සිටිමා අධ්‍යාපනය ලැබුවේ මරදාන ගෝතමී බාලිකා විදුහලින්. දිනපතා බොරැල්ලට බසයෙන් පැමිණිමා එතැන් සිට එහෙලියන් සමග කැම්බල් පිටිය පසුකර ගෝතමී විදුහලතෙක් එන ගමනේදීත් පාසල නිමවී ඒ මාර්ගයේ ඔස්සේ නැවත යන ගමනේදීත් මට ලැබුණු ප්‍රේම ආරාධනා අනන්තයි අප්‍රමාණයි. කුමක් හෝ හේතුවක් නිසා ඒකී ආරාධනා පිළිගැනීමට එදා මට සිත් වූයේ නැත. මේ කාලය වන විට මගේ පන්තියේ සිටි මිතුරියන් වැඩි පිරිසකට පෙම්වතුන් සිටි අතර සෑම දිනකම උදෑසන පන්තිකාමරයට පැමිණෙන ඔවුන්ගේ පළමු රාජකාරිය ඔවුන්ට ලැබෙන පෙම්හසුන් කියවීමයි. එසේ කියවා ඒ සතුට විඳගන්නා ඔවුන්ගේ ඊළඟ මාතෘකාව වන්නේ මමයි. අයියෝ, මෙච්චර ලස්සන කෙල්ලෙකුට තාම කොල්ලෙක් නෑනේ. මොකදනේ ඔයාට වෙලා තියෙන්නේ? ගණන් උසන් නැතුව ඔය එන කෙනෙක්ව තෝරගන්නකෝ. යනුවෙන් මට කොයි තරම් ඇවිටිලි කළත් අසල්ලිසි පාසල් වන ආනන්දා, නාලන්දා, වෙස්ලි විදුහල්වල ශිෂ්‍යයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනා පිළි නොගත්තේ බලකිරීම් වලට හිස නොනැමුවේ ගිදුරින් මට ලැබුණු අසීමිත ආදරය නිසායයි මට සිතේ. මේ අතර තමයි බොරැල්ලේ රීට් සිනමා ශාලාව අසල බයිසිකලයක් නතර කරගෙන සිටින කඩවසම් තරුණයින් දෙදෙනෙක් මාගේ මතකේ රැඳෙන්නේ. සතියකට දින දෙකක් විතර මේ බයිසිකලයෙන් නතර කරගෙන ඉන්න තරුණයෝ දෙන්නා මම බස්සෙන් බහින තෙක් බලා සිට එතෙන් සිට පාගමනින් යන මා කෙරේ විශේෂයක් දක්වන බව මට අවබෝධ වෙන්න වැඩි කාලයක් ගත වූයේ නැත. හැබැයි කවදාවත් ඉදිරිපත් වෙලා මගෙන් කිසි දෙයක් ඇහුවෙත් නෑ. මම ඒ අය ඉදිරියේදී යද්දී ඔවුන්ට සිනහවකින් හෝ නපුරු බැල්මකින් සංග්‍රහ කළෙත් නෑ. ඒ වගේම ඔවුන් දිහා නොබල ගියෙත් නෑ. ඔය විදියට මේ දසන දකින්න මගේ හිතේ තිබුණු ආසාව දිනෙන් දින වැඩි වූයේ මටත් නොදැනීම. මේ සිදුවීම් මගේ කුළුපග මිතුරියකටවත් නොකී මම මේ කාරණය ගැන ගැඹුරින් හිතන්න පටන් ගත්තා. මේ අය එන්නේ මාව බලාපොරොත්තුවෙන්ද? එසේ නැත්නම් මේ දෙදෙනාගෙන් කුමන පුද්ගලයාද? ඔහු කවුරුන් හෝ වේවා අදහස ඉදිරිපත් නොකරන්නේ ඇයි? මේක සත්‍ය ප්‍රේමයක්ද? ඔවුන් මා රැවටීමට උත්සාහ කරනවාද? යන දහසකුත් එකක් සිතුවිලි අතර මමද අතරමං වූයෙමි. කාලය ගතවෙද්දී මමද සෑම දිනක මේ දෙදෙනා බොරැල්ලේ ඇතැයි සිතමින් පාසල්ලේමට පුරුදු අතර යම් හේකින් ඔවුන් එම ස්ථානයේ නොසිටීම මගේ සිතට සියුම් දුකක් ගෙන දෙන කාරණාවක් වුවද එය සිතේ ඇති වූ ආදරය දැයි මම නොදනිමි. කාලය මෙලෙස ගෙවී යද්දී මාගේ පාසල් කාලයත් අවසන් වෙනවා. ඒ සමගම මේ අමතක කර ඉදිරිය ගැන සිතානට මට සිදුවෙනවා. ඔය කාලයේදීම තමයි මම නරිබෑනා වේදිකා නාට්‍යයේ ගමදුවගේ චරිතය හරහා ජනප්‍රිය වෙන්නේ. ඔය විදියට රංගන කටයුතුත් එක්ක මම අවිවේකී චරිතයක් වෙද්දී සැබෑ ජීවිතයේදී පෙම්වතියගේ චරිතය මා කෙරෙහි තව තවත් ඉවතට ගියත් විවාහ වීමේ වයසට කෙමින් කෙමින් පා දබමින් සිටි. ඔය අතරේ තමයි දවස පුවත්පත් කාර්යාලයේ මගින් නිකුත් කළ රිවිරස පුවත්පතේ පළ වූ මංගල යෝජනාවක් මගේ අම්මගේ නෙතට අසුවන්නේ. එහි තිබූ සුදුසුකම් අතරේ කලාවට ලැබි රූමත් තරුණියක් සොයන බව තිබූ නිසාම මගේ මව ඒ සඳහා මා වෙනුවෙන් පිළිතුරු ලිවීමට ඉදිරිපත් වන බව මා සමග පැවසූ අතර ඒ පිළිබඳ මාගේ සිතෙහි කිසිදු අකමැත්තක් නොවූයෙන් ඇය මාගේ ඡායාරූපයක්ද සමග පිළිතුරු යොමු කළෙමි. ගත වූයේ සතියකි. මා දැක බලා ගැනීමට ඔවුන්ට අපේ නිවසට පැමිණීමට අවශ්‍ය බවත් ඒ සඳහා දිනයක් දන්වන මෙන් පිළිතුරු ලිපියක් ලැබිණි. මාගේ දෙමාපියන් ලබා දුන් දිනයක බොහෝ කඩවසම් තරුණයින් දෙදෙනෙක් අප නිවසට පැමිණි අතර මේ දෙදෙනාගෙන් මාගේ අනාගත සහකරු කවුදැයි දැන ගැනීමට මා තුළ තිබූ කුතුහලය මෙපමණක් යයි කිව නොහැක. ඔවුන් දෙදෙනාගෙන් මගේ සිත ගිය තරුණයා මේ යෝජනාව ඉදිරිපත් කළ බව දැනගැනීමෙන් පසු මම මහත්සේ සතුටට පත්වීමි. ඒ මාගේ දයාබර සැමියා අමරේය. දැන් අමරේ නිතර අපේ නිවසට පැමිණෙන අතර යෝජනාවක් මගින් හඳුනාගත් අපි පෙම්වතුන්ය. ඔය අතරේ තමයි ඔහු මට දවසක් කිව්වේ මංගල යෝජනාවක් පත්‍රයේ පළ කළේ විවාහ වීමට නොව පත්‍රයේ දැන්වීම් වැඩිපුර තිබෙන බව. මහජනතාවට පෙන්වීමට තම ප්‍රධානියා එසේ කරන ලෙස උපදෙස් දුන් බැවින් එසේ කළ තමාගේ දැන්වීමට පිළිතුරු ලිපි 300ක් ලැබුණු අතර ඡායාරූපයේද සහිතව මගේ මව යැවූ ලිපිය තමාගේ සිතට තදින් කාවැදුණු හේයින් ඒ ඉවත දැමීම තමාට
කෙසේවත් කළ නොහැක්කක් වූයෙන් මා අනාගත සහකාරිය කරගැනීමට ඔහු තීරණය කළ බව. කෙසේ හෝ වසරක පමණ ඇසුරකින් පසු දෙපාර්ශ්වයේ ආශිර්වාදයේ මැද අපේ විවාහය සිදු විය. කාලය සමග දියණියකගේ සහ පුතෙකුගේ දෙමාපියන් වූ අප දෙදෙනා දරුවන් යහමග යවමින් ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙමින් ගෙදර දොර වැඩ කටයුතු සියල්ල සමග කලා කටයුතු වලටද අසාධාරණයක් නොවන ලෙස සමබරව පවත්වාගෙන ගියෙමු. මේ යන අතරවාරයේ මම චිත්‍රපට නිලියක් මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක්ද වෙනවා. මා විසින් නිෂ්පාදනය කළ දැසේ මල් පිපිලා චිත්‍රපටයේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර ඊට අවශ්‍ය ගීතයක් ලියවා ගැනීමට ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහයන් හමුවීමට මා ඔහුගේ නිවසට ගියා. ඒ ගිය අවස්ථාවේ මා ඉතා උණුසුම් ලෙස පිළිගත් අජන්තා මම ශ්‍රියාණි වෙනුවෙන්ම ගීතයක් ලියා තියෙනවා. ඒ ගැන දන්නවාදැයි මගින් ඇසීය. ඒ අජන්තා මට කළ විහිළුවක් යැයි සිතූ මගේ පිළිතුර දන්නේ නැහැනේ. හැරෙන්නට වෙන කුමක් විය යුතුද? මම එක හඬින් නැහැ යැයි කීවෙමි. ඔහු මා වෙත ඔහුගේ දෙවෙනි ප්‍රශ්නයද යොමු කළා. ශ්‍රියාණිට මතකද ඉස්කෝලේ යන කාලේ බයිසිකලයකින් බොරැල්ලට කොල්ලො දෙන්නෙක් ආවා. අනේ ඔව්, ඒ දෙන්න කවුද දන්නේ නැ මගේ පිළිතුර විය. ඒ වෙන කවුරුත් නෙමේ ශ්‍රියාණි, මම යයි අජන්තා කීවෙට එය මට අදහාගත නොහැකි වූ අතර අජන්තා ඔහුගේ බිරිඳ දෙස බලා මේක ඉස්සර මා අහංකාරියයි කීවේ ඇවද සිනහ ගන්වමිනි. මගේ චිත්‍රපටයට ඉතා අලංකාර ගීතයක් ලියා දුන් අජන්තා කිරි කවරි සිනා නොදක බැඳුණු ආදරේ, ඇගේ අහංකාර බැල්මට බැඳි ආදරේ, ආදරේ ආදරේ, කිරි කවඩි සිනා නොදක බැඳුණු ආදරේ. එදා මා වෙනුවෙන් ලියා තිබූ ගීතය එය වූ අතර ඔහු මා පෙම්වතිය කර ගැනීමට උත්සාහ කළ බව මා දැනගත්තේ විවාහ වී දරුමල්ලන්ද උස්මහත් වූ පසුව වීම ගැන අදටත් මම පුදුම වෙමි. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවතම වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.